මම චමිල ගමගේ කෘෂි කලා ශිල්පියෙක් විදිහට වැඩ කරන්නේ. මගේ කම්පලාත වෙන්නේ දකුණු පළාතේ බෙලියත්ත. ගෙවල් පසුබිම ගත්තොත් එහෙම මගේ තාත්තා ගොවි දැන් කටයුතු සහ ඒ ආශ්‍රිත දේවල් තමයි කරේ. එතකොට මාව කුඩා කාලයේදීම මැද පෙරදිග රැකියාවක් සඳහා ගෘහ සේවිකාවක් විදිහට. ඉතින් එතකොට ඇත්තටම මේ මගේ මූලික අධ්‍යාපනය සිද්ධ වෙන්නේ බෙලියත්ත පුවක් දණ්ඩව ධර්මපාල මහාවිද්‍යාලයේ. ඇතැම් මුල් අවදියේදී ගත්තාම මට ගුරුවරු කීප දෙනෙක් හිටියා. අපස සාමාන්‍ය පෙළ දක්වාම චිත්‍ර කලාව හදාරන්න හම්බුනේ නාලිනී ජයරත්න සහ මාලිනී සේවසිංහ කියන වගේ ඊට පස්සේ මට උසස් පෙළ කාලේදී තමයි මට හම්බ වෙන්නේ තංගල්ලේදී දොන් වීරසිංහ කියන සර්. දොන් වීරසිංහ සර්ගෙන් ඇත්තටම මම මගේ විශාල يعني උසස් පෙළට අමතරව ලොකු මොටිවේෂන් එකක් කලාවට ලැබෙනවා. තංගල්ලේ අපේ දොන් වීරසිංහ සර් පදනම් කරගෙන ඇති වෙච්ච ලොකු කලා සංස්කෘතියක් තිබුණා. ඒ කලා සංස්කෘතිය බහුලව අපිට බලපෑවා අපේ කලා ගමනට. මට වෙනම ඇත්තටම තිබුණා ලොකු ආසාවක් මේ දෘශ්‍ය කලාවත් එක්ක නැත්නම් මේ චිත්‍ර මූර්ති කලාවත් එක්ක යම් යම් දේවල් කරන්න. ඒකේ මුල් අවදියේම මම 1999 අවුරුද්ද මගේ A-level ඉවර වෙනත් එක්ක තමයි මගේ පළවෙනි චිත්‍ර මූර්ති ප්‍රදර්ශනය පවත්වන්නේ ගමේ. ඒ ගමේ ඇත්තටම පුවක්දණ්ඩාව තරණපාල විද්‍යාලයේ තියෙන වෙනම ශාලාවක්. මේ ශාලාවේ තමයි මම පළවෙනි ප්‍රදර්ශනය පවත්වන්නේ. දැන් අද කල්පනා කරනකොට මම හිතන්නේ මගේ මූල ආරම්භයේදී ලොකු අත්දැකීමක් ලැබුණා මේ ප්‍රදර්ශනයේ. උසස් පෙළ හදාරලා අපිට දීර්ඝ කාලයක් ඉන්න තියෙනවා. මම ගෙදර උත්සාහ කරනවා ස්ක්‍රීන් ප්‍රින්ටින් වගේ දේවල් කරන්න. ඊට අමතරව ගමේ තියෙන විවිධ කලා දේවල් වලට සම්බන්ධ වෙනවා. පිටිත් පණ්ඩප ගහනවා, තුරන් ගහනවා. විවිධ ඒ කලාව සම්බන්ධ දේවල් අපි මේ කරමින් තමයි කාලය ගත කරන්නේ. ඒ අතරතුර ඇත්තට මට අවශ්‍යතාවයක් ඇති වෙනවා මේ පරිගණක ආශ්‍රිතව කොහොමද මේ චිත්‍ර අදින කියන කාරණේ හදාරන්නේ. බෙලියත් ඉඳලා මාතරට සංක්‍රමණය වෙලා සති අන්තවලදී ග්‍රැෆික් නිර්මාණ පාඨමාලාවකට සම්බන්ධ වෙනවා. ඒක තමයි මගේ පළවෙනි පරිගණක ආශ්‍රිත අධ්‍යයනින් බවට පත් වෙන්නේ. ඉන් අනතුරුව මට වැඩිදුර මේ අධ්‍යාපනය කරන්න අවශ්‍ය වුණාම ඇත්තටම මගේ අපස සාමාන්‍ය පෙළ ගුරුතුමිය විදියට වැඩ කරපු නාලිනී ජයලතා ගුරුතුමිය එතුමියගේ සහෝදරයෙක් හිටියා වෘත්තිපුණ අධිකාරියේ එතුමාට මාව සම්බන්ධ කරලා මාව කොළඹ DIR විජේවර්ධන මාවතේ තියෙන ඉංග්‍රීන් ග්‍රැෆික් ඇන් ප්‍රින්ටින් කියන ආයතනයට මාව යොමු කරා. එතෙන් තමයි මම කොළඹට සම්බන්ධ වෙන්නේ 99 අවුරුදු පමණ වෙනකොට ග්‍රැෆික් සහ මුද්‍රණ කියන පාඨමාලාවක් සඳහා මම සහතික පත්‍ර පාඨමාලාවක සම්බන්ධ වුණා. ඒ අවදී තමයි අපි අත්‍තරම යාළුව කණ්ඩායමක් සමග විභවි ලලිත කලා අකඩමියකට සම්බන්ධ වෙන්නේ. විභවි ලලිත කලා අකඩමියේ අපි ඉගෙන ගන්නවා අවුරුද්දක පමණ කාලයක්. මේ ආකාරයට තමයි අපේ ජීවිතය ගලාගෙන යන්නේ. 2004 තමයි මම විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්නේ. එතෙන්දී අත්‍තරම එකක් මට රස්සාවල් නැති වෙනවා. ජීවත් වෙන ආදායමක්වත් එහෙම නැති අවදියේක තමයි මම විවිධ ආර්ට් සම්බන්ධවම දේවල් වල යෙදෙන්නේ. එකක් රූපවාහිනී සංස්ථාවේ අපි පොකට් මනි හොයාගන්න බාහිර පසුතල නිර්මාණ ශිල්පීන් විදියට වැඩ කරනවා. ප්‍රධාන වශයෙන්ම කරන්නේ මට ගොඩක් මෙටීරියල් සහ දේවල් ගන්න මුදල් නොමැතිකම නිසා මම මුල් අවදියේදී චිත්‍ර අඳින්නේ ෂූ පොලිෂ් සහ අඟුරු දෙක පාවිච්චි කරලා. රසවත්ම අමතක නොවන කොටස තමයි මම චිත්‍ර 10ක් අඳිනවා බෝඩිම එක මම ඉර වෙලා ඉන්න අවස්ථාවක. ඒ කියන්නේ මට වෙන කිසිම ක්‍රියාවකට යෙදෙන්න සහ ආදායමක් නොමැති අවස්ථාවකදී අර චිත්‍ර 10 මම මගේ ලයිෆ් එක තමයි මම අඳින්නේ මගේ ජීවිතේ. ඒ කාලේදී මම පළවෙනි කලාපොලට ඉදිරිපත් කරන මේ චිත්‍ර 10. ඒක මේ කාරණේ තියෙන මේ වැදගත්ම කොටස තමයි හවස 7 විතර වෙනකම් මේ චිත්‍ර 22ක් මිනිස්සු බලනවා. වැඩි කැමැත්තක් ඇති වෙන්නේ නැහැ මිනිස්සුන්ට. නිකන් බලනවා. ඒ අය යනවා ඒ විදිහට. නමුත් හවස 7 පමණ වෙන විට මගේ මේ චිත්‍ර 10ම එක පුජ්‍යලෙක් අරන් ඇවිල්ලා මේ මිලදී ගන්නවා. එතෙන්දී ඇත්තට මම අර ඉන්න කාලය තුල මම කුරුටුගාමය සහ විවිධ දේවල් මට මගේ ප්‍රකාශන ඉදිරිපත් කරන්න ඕන සරල සංක්ෂිප්ත හැඩ ටිකක් එක තමයි මම වැඩ කරේ. ඒ චිත්‍රාවලියේ දිගුවක් විදිහට තමයි මම මොනොලොග් කියන දෙවන මගේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්නේ. එතකොට මම ඇත්තටම ෆස්ට් ඉයර් එක මැද හරිය තමයි හිටියේ. ඉන් අනතුරුව ඇත්තටම 2006 පමණ වන විට මම අර පොකට් මනි වලට අපි රූපවාහිනියේ පසුතල නිර්මාණය කරා. ඉතින් අවස්ථාවක් හම්බුණා එහි පුරප්පාඩු වලට ඉල්ලුම් කරන්න. 2006 පමණ වන විට මම රූපවාහිනියට ඇතුළත් වෙනවා. ඒ වන විට මම කැම්පස් එකේ 3 වැනි අවුරුද්ද පසු කරමින් තමයි හිටියේ. එතකොට මම අර විශ්වාස කරන්නේ මම මේ චිත්‍ර කලාව ඇතුලේ මට යම් විදියකට මාධ්‍යයක් එක්ක වැඩ කරන්න ඕනේ නම් මම විවිධ মালටි ඩිසිප්ලිනරිලි වැඩ කරන්න කැමතියි. එතකොට මම විවිධ මාධ්‍ය හදාරනවා, ඒවා මගේ සංකල්ප වලට ගේනවා, ඒවා
චිත්‍ර බවට පත් කරනවා ඒවා මූර්ති බවට පත් කරනවා එහෙම නැත්නම් වෙනත් හැඩතල බවට පත් කරනවා මම මගේ චිත්‍ර සහ මූර්ති අධ්‍යක්ෂින් පසුතල නිර්මාණ වලට යොදා ගන්නවා පසුතල නිර්මාණ වල තියෙන අධ්‍යක්ෂින් චිත්‍ර සඳහා යොදා ගන්නවා මේ අතර සමගාමීව මම වැඩ කරමින් සිටිනවා චිත්‍ර කලාව දෘශ්‍ය කලාව ඇතුළේ යම්සි භාවිතාව ගොඩනගාගෙන අපි දන්නවා අපි වැඩ කරන ගියාම අපි එකක් තමයි ත්‍රිමාණ අවකාශයක සහ ද්විමාණ අවකාශය. නැත්තම් අපි අතොත් අපි මූර්ති වල වැඩ කරද්දී අපි මේ සැබෑ ත්‍රිමාණ අවකාශයක තුරදී වැඩ කරනවා. එතකොට ඒක ඇතුලේ අපි කරන ස්ටඩීස් වල තියෙන වැලියුස් වෙනස්. යම් කිසි දෘශ්‍ය රූපයක් ගොඩනැගුවාම ඒක මම බලනවා ත්‍රිමාණ සහ ද්විමාණ කියන තල දෙක ඇතුළෙම කම්පෝස් කරන්නේ. මට මගේ චිත්‍ර ශිල්පියෙක් විදිහට මගේ මේ ප්‍රෝග්‍රස් එක ඒක. يعني ක්‍රියාවලිය ඒක. ඒක ඇතුළේ මම ඉන්ස්පයර් වෙනවා. මොනවාද ප්‍රමෝදයක් වින්දනයක් ලබනවා මේ ඒ ක්‍රියාවලිය ඇතුළේ. එකක් සෙට් ඩිසයින් එකක් විදිහට ගත්තු එක්ස්පීරියන්ස් ට්‍රයි කරනවා මේ කන්වර්ට් කරගන්න මගේ ස්කල්ප්චර් සහ පේන්ටිං පැත්තට. පසුතල නිර්මාණ ශිල්පයේදී නිශ්චිත මැටීරියල් නැහැ. ඒ කියන්නේ සම්මත කරගත්තු මැටීරියල් නැහැ. අවුරුදු 15ක් සෙට් ඩිසයින් එකක් විදිහට වැඩ කරනකොට මට හම්බලා තියෙන දෙවැන්ත මේ මැටීරියල් තමයි. ඔයිල් ඔන් කැන්වස් ඇක්‍රිලික් ඔන් කැන්වස් හරි මොන මොන එහෙම කියලා ඔය කියන දේවල් වලටම නෙවෙයි මම හිර වෙලා ඉන්නේ මම බලනවා මේ මට යම්සි මීඩියා එකක් එක්ක වැඩ කරන්න. එතකොට මේ මීඩියා එකට වඩාම රිලේටඩ් වෙන්නේ මොනවාද කැන්වස්ද ලිනන්ද නැත්තම් වෙන මොන හරි මීඩියා එකක්ද කියන එක ඒ එක්ස්පෙරිමන්ට් එක මත තමයි තීරණය වෙන්නේ. මාධ්‍යයක් එක්ක සහ ඒ තර්කය ගොඩනගාගන්නෙත් යම්කිසි විදිහකට මට අදහසක් ඇති වුණාම සංකල්පයක් මත තමයි. මම සාමාන්‍යයෙන් වැඩ කරද්දි මම කැමති නෑ මීඩියා එකට ඕන විදිහට හැසිරෙන්න. මීඩියා එක මට ඕන විදිහට හැසිරෙන්න. ඒ තැනට මීඩියා එක හසුරුවා ගන්න එක තමයි මම ලොකු ෆයිට් එකක් දෙන්නේ. මිට කලින් මම ප්‍රොජෙක්ට් එක කර මෙල්ටින් හියුමන් කියලා ඒක අයිස් වලින් කරේ. අයිස් කියන්නේ හෑන්ඩල් කරන්න බැරිම අමාරුම මේ මැටීරියල්. ඒක දියවලා යනවා. අයිස් කියන එක හෑන්ඩල් කරන්න ගියාම ඒක තප්පරයට නැති වෙලා යනවා ඩීටේල්ස් ටික. අපි ඒකත් ඇත්තටම මේ ගොඩක් එක්ස්පෙරිමන්ට් කරලා මෙල්ටින් හියුමන් ප්‍රොජෙක්ට් එකක් අපිට සාර්ථක විදියට ඒක අත්විඳා. මම විශ්වාස කරන්නේ මානව රූපය මට ඉතාම වැදගත්. මොකද ඒ ප්‍රධාන වශයෙන්ම ඒ මගේ චිත්‍ර සහ මූර්තිය ඇතුලේ කේන්ද්‍රගත වෙන්නේ මම. මේක සරලවම ගත්තොත් එහෙම මගේ චිත්‍ර ඇතුලේ මම මගේ ලයිෆ් එක ඇතුලේ තියෙන යම් යම් දේවල් මාව කේන්ද්‍ර කරගනිමින් මම චිත්‍ර තලයට ගේන්න උත්සාහ කරනවා. ඒ සංකල්පය මත තමයි ඇත්තටම මේ මාධ්‍ය කියන එක සම්බන්ධ වෙන්නේ. දැන් අර මගේ වෘත්තියත් එක්කලා තියෙන ප්‍රධානම කාරණය තමයි විවිධ අධ්‍යක්ෂීම් ලබන්න අවස්ථාව ලැබුණා. එකක් ඒ පැත්තෙන් ඒ අධ්‍යක්ෂීම් ලැබුවා වගේම මම දෘශ්‍ය කලා ශිල්පියෙක් විදිහට වැඩ කරගෙන යද්දී This is an island wonderland කියන එකේ ප්‍රදර්ශන වල දිගුවක් විදිහට තමයි මම මේ ෆැබ්‍රිකේටර් සොසයිටි කියන එක කරන්නේ. එතකොට මට අවශ්‍ය වුණා සරලව පෙන්වන්න ලංකාවේ මේ යම් යම් ජන කණ්ඩායම් වල තියෙන ලයිෆ් එකේ ඒගොල්ලෝගේ තියෙන කොස්ටියුම්ස් ඒගොල්ලෝගේ තියෙන සංස්කෘතික අනන්‍යතාවයන් වල තියෙන යම්සි බියුටි එක. මම කතා කරන්නේ ඒ කොටස පමණයි. ඒගොල්ලෝගේ ලයිෆ් ස්ටයිල් එකේ තියෙන දේවල් මම මේ බතික් කියන මීඩියා එකට ගේනවා. බතික් වලදී වෙනම ඒකේ තියෙන ටෙක්චර්ස් සහ ඒවයි මතු පිටට තියෙන තත්වයන් මේ දෘශ්‍ය කලාවට ගේන්න ඕන කියන කාරණේ මට ආසාවක් තිබුණා. මූලාධාරයේදී මම මේක එක්ස්පෙරිමන්ට් කරා. මේක මීඩියා එකක මගේ කොන්සෙප්ට් එකට සම්බන්ධ කරගන්න ඕන නිසා. ඒත් අපි ටෙස්ට් පීසස් නැත්නම් අපි අධ්‍යක්ෂීම් ලබන්න 10ක් විතර විවිධ විදිහට කරා. ඒ කියන්නේ මෙතෙන්දී අතන සම්ප්‍රදායිකව ආෆ්‍රිකන් බතික්, ඉන්දුනීසියානු බතික් දෙක මික්ස් එකේ තමයි මේක අපි ගොඩනැගුවේ. ඊට අමතරව අපි හොයාගත්තු තාක්ෂණික දේවල්, ටෙක්නික්ස් ගොඩාක් දේවල් මේකට යූස් කරා. මේ බෑක්ග්‍රවුන්ඩ් වල ඉන්න ට්‍රැඩිෂනල් ෆෝම්ස්, ඒ ට්‍රැක්ස් මම වැලියුස් විදිහට තමයි, කියන්නේ චිත්‍රයේ වටිනා මේ තත්ත්වයන් විදිහට තමයි ඉතුරු කරන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් පේනවා ඇති මේ පොඩි ටූල්ස් වලින් අපි ගොඩාක් ඩීටේල්ස් වලට ගිහිල්ලා තියෙනවා. මේක ඇතුළේ දැන් අපි උපයගත්තු ටෙක්නිකල් දැනුම් ගොඩක් තියෙනවා. දැන් ඉතින් ඉරියට මේවා යම් යම් විදිහට පාවිච්චි කරනවා. මේක ඇවිල්ලා නිකන් මේ මගේ මම අර කලින් කරන ආර්ට් ෆෝම් එකෙන් වියුක්ත වෙලා මේකට එන අවස්ථාව. එකක් මට අර විවිධ ආර්ට් ෆෝම් වල වැඩ කරන්න සහ එක්ස්පෙරිමන්ට් කරන්න තියෙන ආසාව නිසා ඉදිරියට ඒව තවදුරටත් වෙනස් වෙන්න පුළුවන්. බතික් වලදී එකක් තමයි එක්ස්පීරියන්ස් එකත් එක්කලා අපිට පර්පස්ලි අපි බලාපොරොත්තු වෙන එකටම යන්නත් පුළුවන්. ඇක්සිඩෙන්ට්ලි එන තත්ත්වයන් චිත්‍රයේම කොටස් විදිහට ඉතුරු කරගන්න. ඒක සාමාන්‍යයෙන් ඕනම මේ අපි මීඩියා එකක් පාවිච්චි කරනකොට එන දෙයක්. මේ අලුත් මීඩියාත් එක වැඩ කරනකොට අපි මීඩියා එක අපිට ඕන විදිහට හසුරව ගන්නවා. මීඩියාවකට ඕන විදිහට අපි හැසිරෙන්න ඕනේ නැහැ.
කලාව සම්බන්ධ මගේ අරමුණු ගත්තාම අපි දන්නවා අපි ජීවත් වෙන්නේ මේ ලංකාව ඇතුළත ලංකාවේ සමාජයත් එක්ක අපිට ලොකු අත්දැකීම් තියෙනවා මේ ලංකාව සම්බන්ධව. ඉතින් මම විශ්වාස කරන්නේ මම ආටිස්ට් කෙනෙක් විදියට මට මං හිතනවා සරලව චිත්‍ර සහ මූර්ති ශිල්පියෙක් නැත්නම් දෘශ්‍ය කලා ශිල්පියෙක් විදියට වැඩ කරගෙනවා කියන තැන තමයි මම ඉන්නේ. අපිට වස්තු විෂයන් තියෙන පුළුවන් විවිධාකාරයෙන්. ඒ වස්තු විෂයන් අතරින් විවිධ තර්කණයන් ගොඩ නැගෙන්න පුළුවන්. කැමති තැන් තියෙන පුළුවන්, අකමැති තැන් තියෙන පුළුවන්. ඒක සමාජයට ගියාට පස්සේ විවිධ තත්ත්වයන් ඇතුලේ ඒවා විචාරයට සහ විවිධ තත්ත්වයන් ඇතුලේ කැමති අකමැති දේවල් ඇති වෙන්න පුළුවන්.